බන්ධනාගාර 15ක බන්ධනාගාරගත වෙලා ඉන්න පාතාලයෙන් අධීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් 15ක එකකයක් ඇති කරා. ඒ වගේම අපි සංවිධානාත්මක අපරාධ කල්ලි පසුපස හඹායාව සඳහා බුද්ධාශය නිලධාරීන් 204 දෙනෙක් යොදලා තියෙනවා. ඒසා මෙරටින් පාතාලය සහ කුඩු තුරන් කිරීම සඳහා සමහර අය හිතන් ඉන්නවා වගේ ඒක වචන වලට සීමා වෙච්ච නැත්නම් කයිවාර වලට සීමා වෙච්ච පිළිවෙලක් නෙමෙයි, ප්‍රායෝගිකව මේ මහ පොළවේ යථාර්ථයක් ලෙස පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා අවසානයි. එහි ප්‍රතිඵල ලෙස මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය 2024 වර්ෂයේ අවසන් වන විට මුළුමනින්ම නිහඬ කරන බව මම මේ වෙලාවට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ටික දුරයි ගමන් කරන් තියෙන අපේ මාර්ගය ඔස්සේ අපි ඒක ඉතාමත් ශක්තිමත්ව ගමන් කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මේ කාකි නිලධාරීන් නිලධාරී වෙන කවරදාකට වඩා දැඩි ආත්ම ශක්තියකින් යුතුව තමන්ගේ උපරිම කැපවීමෙන් ක්‍රියා කරන බව මම ඉතාම හොඳින් දන්නවා. ඒ වගේම STF එකත් තමන්ගේ දිවි හිමියෙන් ශ්‍රී ලංකා පොලිසියට සහයෝග ලබා දෙනවා. ඒ වගේම මම මතක කරන්නේ ත්‍රිවිධ හමුදාවත් අපි සහාය දෙනවා. මේ එකමුතුකම තුලින් මේ රටේ ළමා පරපුර, තරුණ පරපුර මුළුමනින්ම විනාශ කරන මේ මද්ද්‍රව්‍ය සහ පාතාලය ස්ථිර වශයෙන්ම අපි මේ රටේ තුරන් කරනවා. ඊට සමගාමීව මේ පොලිස් ඉතිහාසය තුළ ක්‍රියාත්මක වෙන දැවැන්තම ප්‍රජා පොලිස් මෙහෙවර අපි මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. එක් අතකින් මද්ද්‍රව්‍යයට ලක් වෙච්ච, ගොදුරු වෙච්ච 12,000කට අධික තරුණයන් ඉලක්ක කරගෙන සුවසාර කැදැල්ලට පිළිවෙල තුළ මහජන සහාය ඇතිව ක්‍රියාත්මක වෙන පුනරුත්ථාප නඩපිළිවෙල, මේ රටේ පාසල් වල මද්ද්‍රව්‍ය තුරා කිරීම සඳහා පාසල් ප්‍රජාව සමග ක්‍රියාත්මක කරන පවුර වැඩපිළිවෙල, ඒ වගේම සමාජය තුළ ශක්තිමත් ප්‍රජා පොලිස් ක්‍රියාකාරීත්වයක් සඳහා ප්‍රජා පොලිස් කමිටු සංවිධානය කිරීම ආදී සියල්ල එකට ක්‍රියාත්මක වෙනවා. සුරක්ෂිත හිර දවසක් කියලා පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව සමග ඒකාබද්ධ කරලා දැනුවත් කිරීම ආරම්භ කරලා තියෙනවා. යන මද්ද්‍රව්‍ය සම්බන්ධව සැපවුන් ජාලයත් ඉල්ලුමත් අඩාල කරමින් මද්ද්‍රව්‍ය පෙරතුරන් කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. මේ සියල්ල ආරම්භ කරලා තියෙද්දි මේ සියල්ලගේම ශක්තිය අපි ඉස්සරහා ඉන්න පොලිස් නිලධාරීන්ගේ සුභසිද්ධිය සඳහා මුදල් ත්‍යාග පමණක් නෙමෙයි, පහළ නිලධාරීන්ට අපේ පොලිස් මූලස්ථානයට අපි යන දවසට දක්ෂ නිලධාරීන් අවම වශයෙන් 100 දෙනෙකුට විශේෂ උසස් වීම් ලබා දෙන්නත් ක්‍රියා කරන බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඔයගොල්ලන්ට අහිමි වෙලා තිබිච්ච සුවිශේෂී දක්ෂයන්ට පොලිසියේ ඉදිරියට ඒම සඳහා මෙතෙක් නොලැබුණු ස්පෙෂල් ප්‍රොමෝෂන් ලබා දෙන්න ක්‍රියා කරනවා. පොලිස් මූලස්ථානයට අපි යන දවසට අපි එදාට ජනාධිපතිතුමා ගැතින් අපි ඒක ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව අපරාධ විෂය, මද්ද්‍රව්‍ය, ඒ වගේම නොයෙකුත් පොලිසිය විෂය සම්බන්ධව සුවිශේෂී දක්ෂතාවයන් දක්ෂ නිලධාරීන් අදායිබියට පත් වෙලා හිටියා. තමන්ගේ රාජකාරී සම්බන්ධව ඇගෙයීමක් නැහැ කියලා කිව්වා. ඒ යුගයත් අපි අවසන් කරලා ඒ සම්බන්ධව තවශ පියවර ගන්නවා. ඒ අනුව පොලිස් නිලධාරීන්ට ආර්ථික වශයෙන් තියෙන අපහසුතාවලට විසඳුමක් ලෙස මේ රිවෝඩ් වලින් ලබාගත් මුදල් උපයෝගී කරගන්න පුළුවන් වගේම මද එක නිලධාරීන්ගෙන් ඇහුවා මොකද්ද කරන්න. තමන් බාගෙට හදාපු ගෙදර වහලේ සකස් කරගන්න මේ ලැබිච්ච මුදල් යොදා ගන්නවා කියලා මෙතන නිලධාරීන්ට කිව්වා. සමහර නිලධාරීන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපන නිමා කරගන්න අවශ්‍ය කරනවා, පොත්පත් ගන්න මේ සල්ලි පාවිච්චි කරනවා කියලා කිව්වා. එහෙනම් ඔබට ඒ අතින් හවුකරණක් කරනවා වගේම ඔබගේ වෘත්තීය අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන ක්‍රියා කරනවා. ඒ නිසා මේ සියල්ලෙන්ම දිරිමත් වෙන්න අද දවසේ නිලධාරීන් 291ක් අතර රුපියල් 2 කෝටියකට අධික මුදලක් පොලිස් ත්‍යාග ලෙස බෙදා දුන්නා. ඒ නිසා මේවා සියල්ලගම දිරි ගැන්විලා අපේ අවසන් අරමුණ ලෙස මේ රටේ අපරාධ මර්ධනය සහ මද්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා අවශ්‍ය කරන කැපවීම ඉදිරියේදී අවංකව සිදු කරන්න මේ රටේ මහජනතාව 3-4 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි
ඉමහත් බලාපොරොත්තුවකින් මෙරට මහජනතාව ක්‍රියා කරනවා මේ තත්ත්වය තුරන් කිරීම සඳහා පොලිසිය ක්‍රියා කරයි කියලා. එසේ මතක් කරමින් අද ත්‍යාග ලබාගත් සියලුම නිලධාරීන්ටත් සුවපතුම් දෙතුරමින් අනිකුත් ත්‍යාග නොලැබුණු නිලධාරීන්ටත් මේ ආදර්ශයක් කරගන්න ලෙස ඉල්ලා සිටිමි. මගේ වචන ස්වල්පව අවසන් කරනවා.